ඔබ වහන්සේ කිව්වා සිත මරණාසන්න මොහොතට තියෙන සිත, ඒ කියන්නේ සිටිවිලි වලට ගන්න කියලා. මට දැනගන්න පුළුවන්ද මොකද අපිට අත්දැකීමක් නැහැ මරණාසන්න මොහොත ගැන, ඒ සිටිවිලි මොන වගේද කියලා? ඉස්සෙල්ලම අපේ ජීවිතේ, දැන් අපි ජීවිතේ එක එක අවස්ථාවල් පහු කරානේ. අවුරුද්ද 2 3 4 5 ඔහොම ගිහලා අපි ඉස්සරහට යනවා. එතකොට අපට අදහසක් තියෙනවනේ අපේ සිත වෙනස් වුණා ඒ අවස්ථානුකූලව. දැන් ඒ අපේ සිත වෙනස් වුණේ හැමතිස්සෙම අපි වටේ තිබිච්ච සාපේක්ෂත් එක්ක. ඔබ මරණයට පත් වෙනකොට ඔබ වටේ තියෙන කිසිම සාපේක්ෂයකට ඔබට උදව් කරන්න බෑ. ඒ නිසා මේ සාපේක්ෂක අල්ලගෙන සිතුවිලි හැදුවට වැඩක් නැහැ. මං කියන එක පැහැදිලිය සම්පූර්ණ අසරණයි. ඒක තේරුම් ගන්න ඕන. ඒක දැන් අපිට අපි හිතනෝ දැන් අපි මැරෙන්න ඇඳක හාන්සල ඉන්නවා. මේ කෝප්පේ වතුර තියෙනවා. දැන් මං දන්නවා කෝප්පේ වතුර තියෙනවා කියලා මට බොන්න ඕන. ඒ වුණාට මට බොන්න බෑ. මං කියන එක පැහැදිලිද? එහෙමයි. ඇයි බොන්න බැරි? ශක්තිය නැහැ. ශක්තිය නැහැ. දෙන්න කෙනෙකුත් නැහැ දැන් මෙතන. දැන් ඒතර මම මේ වතුර පිළිබඳ අදහසෙන් ඉන්නවද මේ අදහස අත්හැරලා දානවද? ඈ? අදහසෙන් ඉන්න. මේ අදහස අත්හැරලා දාන්න ඕනේ නැත්නම් මම විපාසාවේ වේදනාව ඉඳලා මේ යනවා. ඇයි අදහස තියාගෙන ඉන්න වතුර තියෙන බව දන්න නිසා. මේ අදහස අත්හැරලා දාන්න. මිනිස්සුන්ට හිත ප්‍රැක්ටිස් කරේ නැති වුනාම ඒ කැලල කරගන්න බැරි වෙනවා. මොකද ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ අදහස තියාගෙන ඉන්න. මොකද ඒගොල්ලෝ හිතලා තියෙනවා මෙහෙම අරගෙන මට බොන්න පුළුවන් වෙයි කියලා කවදකාරි. එතනින් අවුල් වෙනවා. පැහැදිලිද? එහෙමයි. ඒ අදහස දැන් ඔබ වහන්සේ කිව්වේ ඒ අදහස කියලා නේ බැරි බව. බැරි බව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. ඔව් මට දැන් නැගිටින්නත් බෑ, අත හොල්ලන්නත් බෑ, මට වතුර බොන්නත් බෑ. වතුර බොන්න කොච්චර කැමැත්ත තිබ්බත් මට බොන්න වෙන්නේ නැහැ. ඔව් දැන් ඒ පීඩාවනේ විඳින්න කියන්නේ. ඒ පීඩාව විඳින්න ඕන. ඔව් ඒක තමයි මම අහන්නේ. ඒ පීඩාව විඳින්න ඕන ඇත්තම ජීවිතේ විඳින්න කලින්. ඔව් එතන අපි දැනගන්න ඕන අපිට බොන්න බෑ කියන එකත් ඒ පීඩාව උපරිමයෙන් විඳලා ඒ උපරිමයෙන් දැන් මේ අත මට උස්සන්න ඕන. ඒ වුණාට මේ අත දැන් වලංගු නෑ. මට අත උස්සන්න බෑ. දැන් මම වෙනදනම් මම පුරුදුලා තිබ්බේ හිතනකොට මට උස්සන්නනේ. දැන් එහෙම වෙන්නේ නෑ. ඒ නිසා දැන් මම අත උස්සන්න ඕන. අත ඉස්සෙන්නේ නෑ. ඒ නිසා මම එකක් අත්හැරලා දානවා. දැන් මං හිත නිවිලා තියෙනවා. ඒ කියන්නේ සිතට කිසිම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒක පැහැදිලිද? එහෙමයි. දැන් මිනිස්සු මැරෙනකොට වෙන්නේ අවශ්‍යතා පිරිලා මැරෙන්නේ. ඇයි? වතුර බොන්න ඕන අත උස්සන්න බෑ. මුං එක එකත් එන්නේත් නැහැ. ඉල්ල ගන්න එකකුත් නැහැ. ඔය ඔක්කොම ටික ඇතුලේ වැඩකොන්න. ඇයි යා පුරුදු වෙලා ඉන්නේ මේ ක්‍රමයට? දැන් මේ පුරුදු වෙච්ච ක්‍රමය මෙතෙන්ට වළංගු නැහැ. මේක හාත්පසින් වෙනස් වෙච්ච මානසික ස්වභාවයක්. ඒක පැහැදිලිද? එහෙමයි. ඉතින් ඒක දකින්න. ඒක තේරුම් ගන්න. ඒ පීඩාව විඳින්න. ඒ පීඩාව එතෙන්දි විඳින්න එපා මෙතෙන්දි විඳින්න. දැන් විඳින්න. දැන් තමයි වෙලාව. දැන් තමයි මරණ වෙලාව. දැන් විඳලා ඉවර කරා. ඒතර ප්‍රශ්න ඉවරයි. නැත්තම් මහා දැවිල්ලකින් මිය යනවා. මිනිස්සු විශාල දැවිල්ලකින් මැරෙනවා. ඒ දැවිල්ලකින් මැරෙන්නේ එයාට මරණයට එයා පුරුදු උනේ නැති නිසා. එයාගේ මරණයට එයා පුරුදු උනේ නැහැ. මොකද එයාගේ කිසිම ඉස්කෝලකවත් ඊළඟට වෙන කිසිම තැනකවත් එයාට මැරෙන හැටි ඉගැන්වුවේ නැහැ. ඒක පැහැදිලියත් උස්සා. ඔන්න ඔතන අවුලක් තියෙනවා. අපි මැරෙන හැටි උගන්වනවා. අපි මැරෙන්න කියලා දෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. මේ මැරෙන්න කියලා දෙන විදිය තමයි ඔය කියන්නේ. මේ මේ පීඩාව අත්විඳින්න, මේ පීඩාව දකින්න, මේ පීඩාව ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒක දැන් හිතන්න දැන් නැගිටින්න බෑ දැන්. ඒනවට නැගිටින්න කැමති, ඇවිදින්න කැමති, ඒනවට බෑ. ඒක විඳගෙන ඒක තුල තෘප්තිමත් වෙන්න. ලෙඩ වෙලා නැද්ද? ලෙඩ වෙලා තියෙනවා. ඒතකොට ලෙඩ වුණාම දැන් නැගිටින්න පුළුවන්ද? බෑ. නැගිටින්න හිත කියනවද? හිත කියනවා. ඉතින් හිත කියනකොට දැවිල්ලක් එන්නේ නැද්ද බැරි නිසා? දැවිල්ලක් එනවා. ඒ පීඩාව. අන්නේ දැවිල්ල නැතුව ඉන්න. ඒ පීඩාව ඉවසගෙන ඒ දැවිල්ල නැහැ. හිත කියනවා දැන් නැගිටින්න කියනවා. නැගිටින්න ඕන, නැගිටින්න බෑ. එක්කෝ එපා කියලා තියෙනවා. නැගිට්ටොත් ලෙඩේ වැඩි වෙනවා. දැන් මම දැන් දැනගන්න ඕන නැගිටින්න ඕන කියන අදහස මේ ඇතුලේ තියාගෙන හිටියොත් ඇඳේ හාන්සි වෙලා කොච්චර හිටියත් මම විශාල මානසික අසහනයකින් ඉන්නේ. එතකොට මට මානසික අසහනේ තියෙන්නේ ඇයි? මට නැගිටින්න ඕනේ කියලා හිතිලා තියෙනවා. පැහැදිලිනේ? එතකොට මේ මානසික අසහනේ හදාගත්තේ කවුද? තමම්මයි. මම්මයි හදාගෙන තියෙන්නේ. මම ඕන නැති එකක් හිතලා ඒක දාගෙන ඒකට අහු වෙලා ඉර වෙලා විඳවනවා. දැන් මං මෝඩයි.
මම මට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. මං දැන් මේක බැරි බව තේරුම් ගන්නවා. නැගිටින්න බැරි බව තේරුම් ගන්නවා. නැගිටින්න බැරි බව තේරෙනකොට මගේ හිත නිවිලා යනවා. දැන් පැහැදිලි? එහෙමයි. දැන් එතකොට මරණය ඉස්සරහා හිත නිවිලා තියෙන්න ඕන. ඒ වුණාට මට පේන්නේ මිනිස්සු මරණය ඉස්සරහා නිවෙන්නේ නැහැ, මරණය ඉස්සරහා ගිනි ගන්නවා. මරණය ඉස්සරහා මහා ගොඩවල් හදාගන්න. මම මරණය ඉස්සරහා නිවිලා ඉන්නවා. දැන් ඔය කියන කතා ඕගොල්ලන්ට කියන්න කලින් මම ප්‍රායෝගිකව අත්විඳලා ඉවර වෙලා කියන්න. ප්‍රායෝගිකව අත්විඳලා ඉවර වෙලා. දැන් අර පහුගිය දවසක ඩෙංගු හැදිලා හිටියානේ. දොස්තරට කිව්වටත් වඩා වැඩි රිස්ක් කරා. මොකද මටත් ඕන වුණා බලන්න මේක. දැන් මෙයා කියපු ගානට රිස්ක් කරන්නේ ලෙඩේට බය නිසානේ. වැඩියෙන් රිස්ක් කරා. කිසි ප්‍රශ්නයක් නැහැ. හිත වැඩ කරන්නේ මොකක් වුණා. ඒ අවස්ථාවට ඒක පිළිගන්නවා. ඇවිදින්න හොඳ නැහැ. ඇවිදින්න හොඳ නැහැ. දැන් මට ඇවිදින්න බෑ. ඔන්න මම උත්සගෙන පලයල්ලා. ඉවර. දැන් ඕගොල්ලොන්ට වෙන්නේ ඇවිදින්න බෑ කියේ හොඳ නැහැ කිව්වට ඒ යා කියපු කෙනේ මං කොහොම හරි ඇවිදිනවා කියලා ඇවිදින කෙනා ලෙඩේ වැඩි කරගන්න. ලෙඩේ වැඩි කරගත්තේ නැහැනේ. ලෙඩේ ටක් ගාලා හොඳ කරගත්තානේ. ඒක තමයි ක්‍රමය. ඒක ටක් ගාලා පිළිගන්න ඔය අවස්ථාව තුන වෙන්නේ පිළිගන්නේ. පිළිගන්නේ නැති වුණාම අවුලක් වෙනවා. දැන් ලෙඩක් හැදුනාම ඒ ලෙඩේට ගැලපෙන්න ඊටත් වඩා හොඳට ඉන්න ඕන. එතකොට දොස්තරට අවුලුත් නැහැ, ලෙඩාට ප්‍රශ්නිකුත් නැහැ, ඉස්පිරිතාලට ප්‍රශ්නිකුත් නැහැ. පැහැදිලි කියන එක? එහෙමයි. ඉතින් මරණෙදිත් ඒකමයි කරන්නේ.